සුබ දවසක් යාළු හැමෝටම චමාගේ ලෝකෙන් අදත් ආවා අලුත් වීඩියෝයක් අරගෙන අද ඔයගොල්ලන්ට කියලා දෙන්නේ මම කලින් ඔයගොල්ලන්ට කියපු ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් එකේ සෙටින්ග්ස් ටික හරියාකාරව හදාගන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් එකේ ගත්තාම මේකේ තියෙනවා ඔප්ෂන් වගේ සෙටින්ග්ස් වගේ. ඒ සෙටින්ග්ස් ටික හරියට හදාගන්නේ කොහොමද කියන එක මෙන්න මේ 4 web players කියන එක IDM එකේ තියෙන මේ download panel එක web එකට video එකක් උඩින් ගන්න කොහොමද කියන එක තමයි අද ඔයගොල්ලන්ට කතා කරන්නේ. ඒක සම්බන්ධයෙන් මේක සමහරක් වෙලාවට automatically browser එකට add on එක plug වෙනවා plugin එක මේ add වෙනවා සමහර නැත්තම් සමහරක් අවස්ථාවලදී මේක manual අපි දාගන්න ඕන. ඒක කරන්නේ කොහොමද කියන එක අපි අද කතා කරමු. ඒ වගේම මේ download manager එකේ තියෙන ප්‍රයෝජනවත් දේවල් ටිකත් අපි අද කතා කරමු වීඩියෝ එකෙන්. I think මම යනවා වීඩියෝ එකට. ඉතින් මේ වීඩියෝ එකේ අපිට මේ download කියන මෙන්න මේ icon එක මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේක හැම වෙලේම සම් IDM එක ඉන්ස්ටෝල් කරලා පමනින් ඉන්නේ සමහරක් විට ඔටෝමැටිකලි එන්න පුළුවන් නැත්නම් අපි මේක මැනුවල් දාගන්න ඕන. එතකොට අපි ඒක කරන්නේ කොහොමද කියන එක අපි බලමු. ඉස්සෙල්ලා බලමු මේ IDM එකේ තියෙන ප්‍රයෝජනවත් දේවල් ටික. ඉතින් මේක ක්ලික් කරාට පස්සේ මේ කැමති quality එකකින් අපිට වීඩියෝ එක download කරගන්න පුළුවන්. මම මගේ වීඩියෝ එකක් මම මේ 1080p මම මේක upload කරලා දිනවා. 1080p වලින් මේක download කරගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැතුව ඉතින් ඕගොල්ලන්ට මම පෙන්වන්නම් ඩවුන්ලෝඩ් කරලා මේක ඩවුන්ලෝඩ් කරනකොට පුළුවන් ඕගොල්ලන්ට පෝස්ට් කරන්න වීඩියෝ එක පෝස්ට් කරන්න පුළුවන් පෝස්ට් කරලා කැමති වෙලා ආයෙ පස්සේ ඕගොල්ලන්ට මේක ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා ආයෙ ස්ටාර්ට් දුන්නාම මේක ඩවුන්ලෝඩ් වෙනවා. ඒ වගේම ඕගොල්ලන්ට ඔප්ෂන් එකක් තියෙනවා ඔප්ෂන් ඔන් කම්ප්ලීෂන් කියලා. ඉතින් මේකේ ෂෝ කැනල් ෆීල් දුන්නාට පස්සේ මේකේ ඕගොල්ලන්ට පුළුවන් මේ ඩවුන්ලෝඩ් එක ඉවරනාට පස්සේ කම්පියුටර් ඔටෝ ෂට් ඩවුන් වෙන්න හදලා දාන්න. මේක ගොඩක් වැදගත් වෙන්නේ ෆිල්ම් එකක් එහෙම ඩවුන්ලෝඩ් කරනකොට නයිට් ටයිම් ඩේටා තියෙන කට්ටියට තමයි ඕක වැදගත් වෙන්නේ. ඉතින් එතකොට මෙන්න මෙතෙන්ට ටික් එකක් දාලා ස්ටාර්ට් දුන්නා නම් ඩවුන්ලෝඩ් දුන්නා නම් ඔගොල්ලෝ කම්පියුටර් එක ඔටෝමැටිකලි ෆෝස් ප්‍රොසෙස් ටු ටර්මිනේට් කියලා දුන්නා නම් කෙලින්ම මොනවද තිබ්බත් කම්පියුටර් මේක ඩවුන්ලෝඩ් එක ඉවරනාට පස්සේ අනිවාර්යෙන් කම්පියුටර් ෂට් ඩවුන් වෙනවා. ඉතින් එන්නේ ඒක ඔප්ෂන් එකක් විදිහට මේක දීලා තිනවා. ස්පීඩ් ලිමිට් කරන්න පුළුවන් මේ ස්පීඩ් එක මම ලිමිට් කරලා නැහැ. ඉතින් ඔන්න ඔය කියන දේවල් කාරණා වලට අමතරව කොහොමද බලමු මේ බ්‍රවුසර් එකට අපි මේ IDM එක ඇඩ් කරගන්නේ කියලා. ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් යන්න ගියාට පස්සේ තියෙනවා ඩවුන්ලෝඩ්ස් වල ඔප්ෂන් කියලා එකක් තියෙනවා. ඔප්ෂන් එකේ තියෙනවා මේක මේ දාගන්න පුළුවන් කැප්චර් ඩවුන්ලෝඩ් ෆ්‍රොම් ද ෆලෝයින් බ්‍රවුසර්ස් කියලා. මෙන්න මේක සමහරක් ටික් වෙ වැඩලා තිබ්බත් ඇඩ්ඔන්ස් එක ඔටෝ වැටෙන්නේ නැහැ මොකද අපි මේක දාන්නේ හොරාට නිසා. ඉතින් මේ ඇඩ් බ්‍රවුසර් ගිහිල්ලා ඉතින් ඇඩ් බ්‍රවුසර් ගියාට පස්සේ මේ ඩයලොග් බොක්ස් එකෙන් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ තියෙන බ්‍රවුසර් එක නැත්තම් දෙක ෆයර්ෆොක්ස් තියෙනවා නම් ෆයර්ෆොක්ස් Google Chrome තියෙනවා නම් Google Chrome එහෙම නැත්තම් තව බ්‍රවුසර් තියෙනවා නම් කැමති එකක් ඕගොල්ලන්ට ඕපන් කරලා දෙන්න පුළුවන්. ඕපන් කරලා දෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ බ්‍රවුසර් එකට ගියාට පස්සේ ඕගොල්ලන්ට ඒක ඔටෝ වැටෙනවා. ඉතින් මම පෙන්නන්න එහෙම ආවෙ නැත්තම් මෙන්න මේකේ more tools
Chrome එකේ නම් settings වල more tools වල තියෙනවා extension කියලා. මෙන්න මෙතෙන් තමයි එන්නේ. මෙන්න මේ තින් මෙන්න මේක. එහෙම නැත්නම් ඔගොල්ලෝ Google එකේ ගහන්න Google search එකේ IDM extension කියලා. IDM extension කියලා ගහපුවාම ඕගොල්ලන්ට එනවා Chrome එකට මෙතන Opera එකට තියෙනවා Chrome එකට මෙතන Chrome download by internet manager මේක තියෙනවා Chrome එකේ මේක එන්නේ Chrome එකේ මේ web store එකේ තියෙනවා මේ internet download manager මේක නෙමෙයි මේක මගේ එකේට install කරලා තියෙන නිසා මේ web store එකේ අනිවාර්යෙන් extension එක දෙනවා මගේ එකේ install කරලා තියෙන නිසා පේන්නන්නේ නැහැ ඒක මගේ එකේ install කරලා තියෙන නිසා මේක පේන්නන්නේ නැහැ මොක වෙන මේ එනකින් ලොග් කළා ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් අමිතින් විතරම ඉතින් මේක තව එකක් තියෙනවා මේගොල්ලන්ගේ ඔෆිෂියල් එක මේක නම් ඔෆිෂියල් එක නෙමෙයි නමුත් මේකත් ප්‍රශ්නයක් නැහැ මේකත් හරි මෙන්න මේක නැත්තම් එහෙම නැත්තම් මෙන්න මේ මං දාගෙන තියෙන extension එකේ තියෙන මෙන්න මේක කෙලිම official internet download manager module කියන එක internet IDM integration module කියන එකම මේ web store එකේ තියෙනවා ඒකම දාගන්න ඒකම ඒක තමයි හොඳම එක ඒක ඕගොල්ලන්ට ගන්න පුළුවන් මේක search එකක් දාගත්තට පස්සේ අනිවාර්යෙන් මේක තියෙනවා මගේ එකේ පේන්නන්නේ නැහැ මොකද මම දාගෙන තියෙන නිසා. එතකොට ඒ වගේම Chrome එකටත් ඒ Chrome එකට දාගත්තනේ Chrome එකට දාගත්ත ඒ වගේම Firefox එකටත් ඒ විදිහටම දාගන්න පුළුවන්. Firefox එකේ ඔප්ෂන් වල extension and themes කියලා තියෙනවා. මේකෙන් මගේ එකට ඇවිල්ලා තියෙනවා. මේකෙත් අනිවාර්යෙන් මේක තියෙනවා. search දුන්නාම මේ add firefox browser add-ons කියලා නම් වෙනම page එකක් තියෙනවා මෙන්න මේ integration මේ module එක මෙන්න මේ module එක මේ තියෙන මේක මේ module එක මම මේක දාගෙන තියෙන නිසා දැන් මට මේක දාගන්න දෙන්නේ නැහැ I think ඔයගොල්ලෝ මෙන්න මේක දාගන්න මේක මේ extension එක ඔයගොල්ලෝ දාගන්න එතකොට ඔයගොල්ලන්ට පුළුවන් අර IDM එකේ download button එක ගින්න ගන්න මම අර කලින් පෙන්නුව වගේ video එක උඩට ඒක තමයි කියන්න තියෙන අද වීඩියෝ එක ඕක තව පොඩි සෙට්ටිංස් වගේක් තියෙනවා මම ඒකත් ඕගොල්ලන්ට ටග් ගාලා කියන්නම් ඉතින් මේකේ ඔප්ෂන් යන්න ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් එක ඕපන් කරගන්න ඕපන් කරගෙන ඔප්ෂන් යන්න ඔප්ෂන් ගියාට පස්සේ මෙන්න මේ ටිකම ටික ටික දාගෙන තියෙන්න ඕන ඒ වගේම මේ ඩවුන්ලෝඩ් විත් IDM කස්ටම් කීස් ටු ප්‍රීවියු ෆෝස් ඩවුන්ලෝඩින් විත් IDM කියන එක කී එකේ මෙන්න මේතෙන්ට විතරක් දාලා ඒක ඩිලීට් කියලා නම් දෙන්න. ඒ වගේම යට තියෙනවා වැදගත්ම එකක් කස්ටමයිස් IDM menu item in context menu of browsers කියලා තියෙන ඉංග්‍රීසි විතර බෑ. IDM මෙන්න මේකෙත් මේ ටික ටික අනිවාර්යෙන් දාලා තියන්න. download IDM VLC video ඒ ඔක්කොම ටික ටික දාන්න. the firefox and other Mozilla based කියන එකටත් ඒකටත් ඒ ටිකම දාන්න ඒක ප්‍රශ්න නැහැ ඒක ටික් දාන්න
ඊට කස්ටමර් කස්ටමයිස් IDM download panel in browsers කියලා දැන් යට තියෙනවා අර panel එක මම කලින් කීයේ panel එක මේ මේ panel එක video එකේ නැත්තම් ඒ panel එක පෙන්වන්න මොන video එකක් මොන website එකේ තිබ්බත් video එකක් අනිවාර්යෙන් මේ panel එක උඩ පෙන්වනවා ඒක තමයි මේකේ විශේෂත්වය download කරන්න හරි ලේසි එතකොට ඕන video එකක් ඕන website එකේ තියෙන video එකක් ඔයාලට download කරන්න හරිම ලේසි ඉතින් මේ මෙන්න මේක පාවිච්චි කරන්ද මෙන්න මේක දාගන්න මේක full mute කියලා දාලා මේ ඔක්කොම මේක දාලා හිටන් මේකත් okay කරන්න එතකොට select file ඒකට full mute show panel for any selected links කියලා නම් එතෙන්ටත් දාගෙන දාලා මේකත් okay කරලා දාන්න ඊට පස්සේ මේක අපිට කිසි ප්‍රශ්න නැතුව වැඩ කරන්න පුළුවන් I think over the time, I will say that.